සුවඳක් නුරා සීනෙන් කීරහසේ හැඟුමන් පෑදෑසේ නැවතුනා ගිහින හදවත පුරා දේරී නිතෝ දේරී රහසින් කියාලි ඇස්මා වැදෙනා සිනාව පිපුණා සඳළු මම ඉඳ හිට මඟ තොට නැත් හමු වන විට නොකියා කිව්දේ නව නොකියා ඉන්නට හිත උහුලන්නට බෑ හදරි දුන්දේ බිදුණු අදවර එකතු වෙන කාලේ ගයම දවසක ජීවිතේ නාලේ නොන් ඔයිලි නැවුම් දීප්තියක් සහිත පෝෂණීය සමකට නව පොන්ස් ලයිට් මොයිස්චරයිසර් අපේ සුදු උදම්මන කිරලා කෑම කනවා. ඊයට කෑම පත් නෙමෙයිනේ. එහෙම. බබා වගේ කොම්ප්ලෙක්ස් කෑමද? උදේ වෙන කිලා කලන්තිය වගේ නේ. ඌවානේ. කොම්ප්ලෙක්ස් කියන්නේ සුදු රැට කන කෑමක් නෙමෙයි. ඒවා කන්නේ උදේට. ඒක උදේ කෑමක්. රැට කෑව කියලා කවුරු නඩු දාන්නේ නැහනේ. නඩු දාන්නේ නැන්නේ. උදේට කලන්තිය ආපුවම තමයි නඩු වැටෙන්නේ. තාත දන්නේ නැහනේ. මගේ බර වැඩි වෙලා ග්‍රෑම් 500ක්. ග්‍රෑම් 500ක්. මගේ අම්මෝ. එහෙනම් මේක අදම මම බෝඩ් මීටින් එකට දානවා. මොන? මගේ සුදුගේ බර ග්‍රෑම් 500කින් වැඩි වී ඇත. එයා අඩු කරගන්නේ කෙසේද? හරි නරකයි අනේ මගේ බර වැඩි වෙලා ඇත්තට කිව්වේ ග්‍රෑම් 500ක් කියන්නේ මොකද්ද දරුවෝ දවස් දෙකක් ඇවිද්දා නම් ඕක බහැරනව නිකම්ම ඊමට මං කනවා වැඩිනේ මොනවද බත් ඉතින් ඕක මොකද්ද දරුවෝ හොඳට කාලා බිලා ලස්සන්ට ඉන්නකෝ නිකන් නොකන බී දුක් විඳින්න නැතුව තාත්තා නක්කිය බර වැඩි වෙනවම ලෙඩ වෙනවා කැත වෙනවා හැබැයි මට නම් එහෙම එකක් පේන්නේ නැහැ. මට පේනවනේ. මේ ඒක නෙමෙයි. මම ගියා ඔයගේ ඔෆිස් එක පැත්තේ. මොකක්? ඔව්. මට කවුරුත් කිව්වේ නැහනේ. කවද්ද? මම ගියේ හවසක. ඔයගොල්ලෝ කවුරුත් හිටියේ නැහැ. මට සිකියුරිටි වත් කිව්වේ නැහනේ. එයාට හිතෙන්ද ඇති මේක කියන්න ඕනේ නැහැ කියලා. මොකද මම ඔයගේ තාත්තානේ. ඉවුනාට තාත්තේ අයියෝ බලන්නකෝ ඇයි අයියෝ තාත්තා දවල් වෙලාව කියන්නකෝ ඒ මොකටද තාත්තා කියලා පෙන්වන්න ඇයි මං තාත්තා ගැන හැම වෙලාවෙම කියවනවනේ ඉතින් තාත්තා අපව මට හරි සතුටුයි හරි හරි එන්නම්කෝ මේ ඒක නෙමෙයි ඔයාගේ ඔෆිස් එක හරිම ලස්සනයි හරියට නිකන් මල් වත්තක් වගේ ඔව් මෙතන කොහොමද හොඳ සේල් එකක් තියෙනවද ලොකුවට නෑ තාත්තා කලින් වෙන ඕඩර්ස් තමයි. අර මල් පිට රට යවන වැඩේ ගැන තාත්තා මොකද කියන්නේ? ඒක දැම්ම පටන් ගන්න පසු. මොකද ඒක එහෙම කරන්න අමාරුයි. මොකද අපි ඉල්ලන තරමට මල් දෙන්න ඕනේ. මොකද ඕඩර්ස් කැඩුනොත් ඒවයි හදන්න අමාරුයි. ඒින්ද අපි හපුතලේ හරි නෝරේලිය පැත්තෙන් හොඳ ඉඩකඩ තියෙන ඉඩමක් අරගෙන අපි ඒක ලොකුවට පටන් ගන්න ඕනේ. ඊට පස්සේ ඔකට අත ගහමු. හදාත්තේ මල් විතරක් නෙමෙයි අපේ රටේ ওই ගම්බද කැලෑවල කියලා නොයෙකුත් විස්තර පැල ඇටි කොළ වර්ග ඒවත් පිටරට යවන්න පුළුවන් මොකද හොටෙල්ස් වල ඩෙකරේෂන් වලට ඉතින් ඒ මොනවද කියලා කියන්නකෝ තාත්තේ ඒවා ගිහිල්ලා කියන්න වාගේ මැනේජර්ලට ඒගොල්ලෝ ඒවා හොයලා දෙයි ඒකට තමයි ඒගොල්ලන්ට පඩි ගෙවන්නේ ඒගොල්ලෝ දැනගන්න ඕනේ මේක දිනු කරගන්න හරි තාත්තේ මං කියන්න. හරි දුව. එනවා යනවා. හරි.
ඔකේ අම්මා. මේ හඬ කොමල්ලි මේ හඬක පොඩක් අහන්නකො කියන එක දැන් ඔයා මොකද මේ ලියලා තියෙන්නේ මොකද ඩයල් මන්ත්‍රීතුමාගේ බාර් එක හොර අරක් උසමක සීල් තිබ්බයි කියලා. ඉතින් ඒක වැරදීනේ. අනික මේ මේකේ පර්මිට් එක තියෙන්නේ ඩයල් මන්ත්‍රීතුමාගේ නමට නෙමෙයි. ඒකේ පර්මිට් එක තියෙන්නේ අපේ අම්මගේ නමට. මේ පුතේ මට දීපන්. පොඩක් පොඩක් ඉන්නකෝ අම්මා පොඩක් ඉන්න. ඔව් පොඩක් ඉන්නකෝ. මේ 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 කියන එක අහන්නකො පොඩ්ඩක්. කියන එක අහන්නකො ඔයා ඕගොල්ලෝ ඉතින් මේ මේකට දේශපාලන හැඩයක් ගාවන්න එපා මල්ලි. මේකට දේශපාලන හැඩයක් ගාවන්න එපා. අරිතක දැන් මේ අහිංසක ළමයි දේශපාලනය කරනවා. ඒ ළමයිගේ නංගම් මේකට පටල ගත්තම කොහොමද කරන්නේ මේක? අනිතක අනිත් එක දැන් මේ බාර් එකේ නම එයාටත් නෙමෙයි. ආ එයාගේ පර්මිට් එකක් නෙමෙයි මෙතන. දැන් ඔයාලට මේක කරන්න කියලා කිව්වේ මදනායකද? අනේ යන්න මල්ලි යන්න. අපි දන්නවනේ මදනායකලාගේ හැටි. නැත්නම් මේ රහල්ද මේක කිව්වේ? ආ හරි මොනවා වුණත් මේක මේ නිවැරදි කරලා දාන්න ඕනේ. හරි. නැත්නම් තමුසර නඩු දානවා අපි. අමසිතාල් මේ කපක. හරි ඉවර කරනවා මේක. එච්චරයි. මොකද එක කියන්නේ? මොකද එක කියන්නේ? මට මේ ප්‍රශ්න නැත්තම් අම්මේ මං ඕකව කැලේ අරන් ගිහිල්ලා හංගනවා. අනේ පුතේ නටන්න නැතුව හින්දහංකෝ පුතේ. මොකද අපි මේවා නොකරපු මිනිස්සුද? හරි හරි දැන් ඉතින් කියවන්න නැතුව හින්දහංකෝ. මට මේ දයාල්ගේ මන්ත්‍රීකම තිබ්බනම් මං ඕකව දැන් මොකද වෙලා තියෙන්නේ? ඌ මේ මදනායකට වැඩ කරන එකේ. දැන් මොකද ඌ කියන්නේ? ඌලියන්නේ ඌට ඕන දේලු. මේ ඒක නෙමෙයි පුතේ. මේ පොලිසියට ඔත්තුව දුන්නේ මන්දනායක වෙන්න බැරිද? මට අරුවස් එකයි. කවුද? රහලයා රහලයා. ඒක එහෙම කරයිද? දේශපාලනේ කියන්නේ ඕක තමයි අම්මේ. තමන්ගේ සහෝදරයාට පිටිපස්සේ පිහියෙන් අයිනේ උන් ඉන්නේ. දැන් හොයලා බලපන් පුතේ මොකද වෙන්නේ කියලා. ඉතින් දැන් හොයලා වැඩක් නැහැ නේ අම්මේ. ඇයි ඇයි? ඌට අම්මේ දැන් තන හම්බ වෙලානේ තියෙන්නේ. හරි. ඒකට ඒ තැනට එන්න කවුද උදව් කරේ? කවුද උදව් කරේ? උදව් කළේ ඉතින් අපේ දයල්නේ. ආ නෑ. ඌට කෙලෙහි ගුණයක් නැද්ද පුතේ? නැද්ද? ඒක තමයි ඉතින් අපිත් කියන්නේ මේ. මට පේන්නේ මේ මුං මිනිසියෝ නෙමෙයි මුං සත්තු සත්තු. ඔව් ඔව්. ඒක නම් එහෙම තමයි ඉතින්. පුතේ. ඕක මහමිනියට කියන්න එපා. ඔය මොකද? මට ඇහුණා එයා කියනවා අපි වපරපු දෙය තමයිලු අපි නෙලා ගන්නෙ. කවුද කියන්නේ? තාත්තා තාත්තා වෙන කවුද බං? අනේ මේ තාත්තගේ වැපිරිල්ල මන් දන්නේ. අනේ මේ එයා ඉතින් දන්නේ නැද්ද? එයා ඉතින් කියවනවා කියවනවා දන්නේ නැති යගේ හැටි. එයා ඉන්නේ මහ ලොකුවට. අම්මත් පොඩ්ඩක් කෑකෝ ගහන්න නැතුව පොඩ්ඩක් නිශ්ශබ්ද වෙලා ඉන්නකො මෙතන. ඇයි මොකද? අම්මත් ඉතින් හරියට මික කර ඇවිල්ලා ගින්නට පිදුරු විසිකරනවා වගේ වැඩක් නේ කරන්නේ. ඒ කියන්නේ මට කටවහන් ඉන්න කිසි කියන්නේ. ඉන්න කියලා තමයි කියන්නේ. මේ පිටරේ ගිනි ගන්නවා මෙතන අම්මත් එක එක මගුල් කතා කරනවා. ඒක හරි කෝලමක් නෑනේ. අම්මේ මේ මෙන්න වැන්දා. කටවහගෙන පොඩ්ඩක් ඉන්න කොහොම. හරි. හරි මං කටවහගෙන ඉන්නම්කෝ. ඔව්. පටන් පිම්පල්ස් වලට ආයුර්වේද සත්කාරයක්. ලීව ආයුෂ්. මිස්. අම්මා හේ. ඔය වැඩක්ද? නෑ මිස් ඇයි? මට ඔන්නේ মালටි කරන් දෙන්නකෝ. මේ ටිකද මිස්? ඔය ටික. මහේ විතරද ෆැමිලි එකේ ඉන්නේ? නෑ මිස් මට අක්කයි නංගි මල්ලී ඉන්නවා. අම්මෝ ලොකු පවුලක්නේ. ඔව් මිස්. ඉතින් එහෙම හොඳයි නේද? ගොඩක් කට්ටිය ඉද්දි යාළුවෝ වගේ ඇති. අපෝ යෝ මිස් අපේ ගෙදර සෑහෙන සෙනඟ. ඒකට අපේ මිස් විතරද ඉන්නේ? අයිය කෙනෙක් හිටියා. එයා ඉගෙන ගන්න රට ගිහිල්ලා. දැන් අම්මයි මායි තාත්තා විතරයි ඉන්නේ. මිස් අර නූරෙලි ගමන යන්න බැරි වුණා නේද? ඌ වැඩ වැඩි වුණානේ.
අනික එහෙට වහින්න පටන් අරන්. කියාට වැඩි තේරමකුත් නෑ. එහෙම නිසුරු නිමවුඩු දියලලු. එහෙනම් තේරුමක් නෑනේ. ඔව්. මට අනිත් මල් ටික දෙන්න. මේ ටික? ඔව් ඒ ටික. මහී දැන් මේ ගොඩක් කල් වැඩ කරානේ. ඔව් මිස්. වැඩ කරන්න ආසයිද? නැත්තම් එපා වෙලාද? අපි හොඳයිද? එහෙම කිසි ප්‍රශ්නයක් නෑ මිස්. අතර මං හරිම ආසයි වැඩට එන්න. ආ එහෙමනම් හොඳයි. මොකද අනිත් අය කියන්නේ? හොඳයි කියනවා. ආ මිස් මේ මට මිස්ගේ නම මතක නෑනේ. මොකක්? මිස්ගේ නම මතක නෑ. අනේ අනේ ළමයෝ මට මතකයි ඔයාගේ නම. සෝරි මිස්. කියන්න පුළුවන් නම් හොයාගන්න. පුදුම කෝලිය තමයි මටත් තියෙන්නේ. බොස්ගේ නම මතක නැති. සේරන්දි මනේ එකම ලක්නන් අතේ කො ඇයි නෑ නෑ මගේ නම රන්දිමා ආයි කියන්න මතක තියාගන්න මං එනවා මේ ටික අහුල ගන්න මහ යන්න වැඩ වගේනේ. කොහෙද රවුන් ගියේ? කොහෙද? මං දැක්ක පාරේ. කොහෙදනේ? මේ දැන් මම මෙහෙ එන්න කලින්. ආහ් මම මේ පාර පැත්තේ පොඩි රවුමක් ගෑවා මේ බයිසිකලේ පැද පැද හිටියේ. පාරේ? ඔව්. අර ගේ දිහා බල බල. කායි ගේද? මං දැක්කේ නැහැ කියලාද හිතන්නේ? මොකද්දනේ මොන ගේද? අර හැගෙදර චාලි අංකල් ඉන්නේ. ඔව්. එයාලගේ දිහා බල බල මොනවද කළේ? ආ මේ ඒ නංගි ඉන්නේ. ඉතින්? එයා හිටියන්නේ මිදුලි. ඉතින්? ඉතින් මේ මම් ටිකක් ඒ වත්ත බල බල හිටියා ඉතින්. ඒ මොකටද? නෑ ඉතින් මේ අපි මේ සින්දුවක් කරන දවසට මේ විෂුවල් එකට හරි ගන්න පුළුවන් නේ මේ හරි ලස්සනයි ගෑල්ලා මේ නේද? ඇත්තද? ඔයා දැක්කද? අනේ මං දැකලා තියෙනවා. මේ ලස්සනයි නේද? සීදී ගෑල්ලා මයා. හොයිට වඩා කොච්චර ලස්සන ගෑල්ලා මයි ඉන්නවද? මල් විකාර. ඕ මේ බලන්නකෝ මෙයා. ඇයි? ඉනිසියාන කර ඇත්ත පිළිගන්නනේ. දැන් මොකද ඇත්ත? ඒ ළමයා ලස්සනයි. හරි ඉතින් දැන් මට මොකද කරන්නේ කියන්නේ? හැබැයි මට මේම දේකුත් හිතෙනවා. මොකද්ද මේ ළමයාට ඒ ළමයා ගැන ඊර්ෂියාවක් ඇති වෙලාද මන්ද වැඩේමයි මට එක එකනට ඊර්ෂ්‍යා කරන්න නෑ ඉතින් මේ නෑ 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 මොකුත් නෑ මොකුත් නෑ මොන විකාරයක්දනේ එයි කොහෙද යන්නේ එතකොට මිස් මේ මල් බගට් ඒවා මං කරන්න. අනේ මිස් මිස් ගැසුදුවත් දෙකෙන් මේවා දින්න දෙන්න බෑනේ. ඕනෑම ප්‍රමාණයක TV සභාසියයට 50ක් දක්වා වට්ටා. දිවයින පුරා Soft Logic සහ Soft Logic Max ප්‍රදර්ශනාගාරවලින්. ස්වාභාවික නූපැනිසාරය මිසු නව Lux Botanicals.
මොකද බා? ඇයි? යම් පින්හාමි කෙනෙක් වගේ ඉන්න අයනේ. නිකන් තමයි. ජෙන්ඩියට ඇඳලා හැම එහෙට මෙහෙට පැද්දි පැද්දි දිනහංගු මිස්ටර් බගට් එක අල්ලන්න. තකො බලපංකො මන්නේ මේ මල් බාල්දියස් කරන්නත් ඕන. දැන් උඹට කවුද වහන්න කිව්වේ? කියන්නම ඕනේද බං? වැඩක් වුණාම හොයලා බලලා කරන්න එපැයි. මේක අපේ තැනනේ. ඉතින් ඒකට තමයි හේෂාන් ඉන්නේ. ඒ ඇත්තටම හේෂාන් ඉන්නේ ඒකටද බං? ඔව්. එහෙනම් ඇයි බං ඌ මට මේක කරන්න කිව්වේ? මේ උඹ මෙතන මැනේජර් කෙනෙක්ක. ඔබ මේ හේෂාන් කියන වැඩත් කරන්න යනවද? නෑ මචං, ඒ වුණාට මිස්ලා දැක්කම හොඳයිනේ. මොකද්ද හොඳ? අපි කැප වෙලා කියලා පේනවනේ. ආ හරි හරි. එහෙනම් කරපංකො. මොම් කරන් බලය. ආ මොකද මල් මෙතන කරන්නේ? මම මේ මල් බග ටිකස් කරන්නේ. ඇයි? මේ හේෂාන් නැද්ද? නා ඒ වුණාට එයාලා කරනවා බලන් ඉන්නුනේ නැහැ මිස්. දැන් මාර හබුතල ඉඩමට කෝල් කළාද? ආ නැහැ මිස්. යෝ බලන්නකො ඉතින්. තමන්ට පවර්පු වැඩේ කරන්නකෝ අප්පා ඉස්සෙල්ලාම. අනුන්ගේ වැඩ කරන්න නැතුව. හරි මිස්. මම ඒක කරන්න. කරන්නම් තමයි. මුලින් තමන්ට දීප වැටික් කරලා ඉන්න. එතකොට මිස් මේ මල් බගට් ඒවා මං කරන්න. අනේ මිස් මිස්ගේ සුදුවත් දෙකෙන් මේවා දින්න දෙන්න බෑනේ. අනේ මේ මම මේවා කරන්නේ නැහැ. මං කාට හරි කියලා කරව ගන්නවා. කාට මිස්? මහිට කියලාද? පිස්සුද? ඒලා මම මොකටද මේවා කරන්නේ? ඔව් නේද? අනිත් එක. ඔයා මෙතන මැනේජර් කෙනෙක් විදිහට මෙතනට පිළිවෙලට එන්න ඕනේ. බලන්න ෂර්ට් එක යට කරලා නැහැ. සිරිපු දෙකක් දාගෙන බලන්න මහියෙන් ලස්සන. ෂර්ට් එක යට කරලා සපත් දෙකක් දාගෙන කෙනෙක් ආවත් ඉස්සරහට යවන්න පුළුවන්. වැඩිකත් රස්සාවක් අද ටිකක් ලස්සනට ඉන්නකෝ අනේ. කඩ යනවා වගේ නැතුව. නෑ මිස්, මේකත් මල් කඩයක් නිසා මම මේ බැලුවේ. අනේ මේ මාව කේන්ති ගසන්න එපා. මේක මල් කඩයක් නෙමෙයි හොඳේ. මොකද්ද මයි උනේ? මේ බොහොම කට ගාගෙන යන්න එපා. ඒ අපි බොස් නේ බං. තිම්බම් හොඳ කරන්න ගිලානේ බං මට එමු. හොඳ කරන්න ගියාට බි අරමුණ හොඳ නෑනේ. අන්න ඒකයි. බැයි එහෙම අඳින්නේ? මෙහෙමද? කො මෙහෙමද ඔෆිස් එකට අඳින්න ඕනේ? ඇඳුම වැදගත්ද බං? නැත්තම් තිම්බම් අපි කැම්පස් එකේදී කොණ්ඩේවල ඩෙනිම ගහලා රබර් සරප්පු දෙ දාගෙනද මං යන්නේ? හරි හරි, එහෙම හොඳයි, පහසුයි. හැබැයි ඔෆිස් එකට එද්දි හැම බෑ. හරි හරි, මං බලා ගන්නවා ගිටපැංකෝ. ඇයි? අපිටත් පුළුවන් ලස්සන අඳින්න. බලපං උඹට හෙට ඉඳලා වෙන වැඩේ. ඇයි? මං ලස්සන අඳිනවා. අනේ හොඳයි. අඳින්න බරි. මේ උපරස්සන නැවගේ මේ මට මොනවා වෙන්නේද බං? හරි හරි, බලමුකෝ. SLT Fiber 1212 අමතන්න. ඊවා වෙතින් රන් පෙන්ඩන් 1000ක් ඊවා විශ්වාසයෙන් පෙරමුණේ. Softlogic ගෘහ භාණ්ඩ වලට 30%ක් දක්වා වට්ටම්. දිවයිනපුර Softlogic සහ Softlogic Max ප්‍රදර්ශනාගාර වලින්. කොටින්ම මම කැමති නිශානි වයිකණෙක්ව මැරි කරන්න. තාපෙන් පෙම් කැකුල පිපි එන විට මහදේ ඒ පරව ගියා. මාහෙලා මේ දුකන්දකාරේ